හොඳයි පිළිගන්නවා කැලු යුනිවර්ස් YouTube channel එකට. අද වීඩියෝ එකේ කතා කරන්නේ Demon Slayer කතාව සම්බන්ධ ප්‍රධාන විස්තරයක්. ඒ තමයි breathing style ගැන. මේ වීඩියෝ එක බලන්න කලින් තවත් වීඩියෝ දෙකක් ඇති Demon Slayer ගැන අප්ලෝඩ් කරපු. ඉතින් ඒවත් බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ බ්‍රීතින් ස්ටයිල් එක පාවිච්චි කරන්නේ සෝඩ්මන්ලා. එයාලගේ සටන් වලට. මේකට කියනවා ටෝටල් කන්සන්ට්‍රේෂන් බීදින් කියලා. මේ වෙනකොට බ්‍රීතින් ස්ටයිල් 14ක් තියෙනවා. හැම දෙයකටම වගේ ආරම්භයක් තියෙනවනේ. ඒ වගේමයි මේකටත් ආරම්භයක් තියෙනවා. ඒ තමයි සන් බ්‍රීතින් ස්ටයිල් එක. මේ හැම බ්‍රීතින් ස්ටයිල් එකක්ම නිර්මාණය වෙන්නේ ස්වභාව ධර්මයේ මූලික කරගෙන. මේ බ්‍රීතින් ස්ටයිල් යූසර්ස් ලාගේ මූවමන්ට් එක අනුව තමයි වෙනස් වෙන්නේ. සමහර යූසර්ස් ලාගේ තියෙන යුනික් බොඩි ටයිප් එක යුනික් මූවමන්ට් එකට අනුවත් මේ අලුත් බ්‍රීතින් ස්ටයිල් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි යාලට පුළුවන් වෙනවා මේ බ්‍රීතින් ස්ටයිල් එකේ ස්වරූපය බලාගන්න. ඒක තමයි අපිට පෙන්වන්නේ වතුර ගින්දර අකුණු අන්නේ ආකාරයට. ඒ වගේමයි තමන්ට පුළුවන් බ්‍රීතින් ස්ටයිල් දෙකක් යූස් කරන්න. හරියට ටන්ජීරෝ වෝටර් බ්‍රීතින් එක යූස් කරා වගේම හිනකොවි කගුරා එහෙම නැත්නම් සන් බ්‍රීතින් ස්ටයිල් එකත් යූස් කරලා සටන් කරපු අවස්ථා තියෙනවා. හොඳයි දැන් කතා කරමු ටෝටල් කන්සන්ට්‍රේෂන් බ්‍රීතින් කියන එක ගැන. මේක ගොඩක් සංකීර්ණ ටෙක්නික් එකක්. මේක භාවිතා කරනකොට ඩීමන් ස්ලේයර් කෙනෙක්ට පුළුවන් වෙනවා තමගේ ශරීරයට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළු කරගෙන එයාගේ ශාරීරික ශක්තිය වගේම මානසික ශක්තියත් වැඩි කරගන්න. ඒ කියන්නේ එයාට පුළුවන් වෙනවා ශරීර ශක්තිය, වේගය, දරා ගැනීමේ හැකියාව, සිතීමේ හැකියාව වගේ ගොඩක් දේවල් ඉහළ මට්ටමකට ළඟා කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ ටෝටල් කන්සන්ට්‍රේෂන් බ්‍රීතින් කියන එක උපරිමයටම යූස් කරන කෙනෙක්ට පුළුවන් වෙනවා තමන්ගේ ඇඟට ඇතුළු වන විසක් ශරීරගත වන වේගය අඩාල කරන්න වගේම ඉතාල විශාල කැපුම් තුවාල වල ලේ ගැලීම නැවැත්වීමටත් පුළුවන්. මේ ටෝටල් කන්සන්ට්‍රේෂන් බ්‍රීතින් ස්ටයිල් එක දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හොඳම පළපුරුදු කෙනෙක්ට, ඒ කියන්නේ හෂිර කෙනෙක්ට මේක නිින්දෙදි වුණත් යූස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේක පුරුදු වෙනවා කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක්. ඉතින් මේක කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ලබු ගෙඩියක් වගේ එකකට පිඹලා ඒක කඩන එක. ඉතින් තමන්ගේ දක්ෂතාවය වැඩි වෙන්න මේ හම්බ වෙන ලබු ගෙඩියේ ප්‍රමාණය විශාල වෙනවා. ඉතින් ඒ වගේමයි පස්සේ අපිට කතාවේදී බලන්න පුළුවන් වෙනවා එක්තරා අවස්ථාවක රිකවරි බ්‍රීතින් කියලා එකක්. ඉතින් මේකෙදි ටන්ජීරෝ එයා මහන්සි වෙලා අමාරු වෙලා එයා පණ නැතුව වගේ ඉන්න අවස්ථාවක එයා නැවත එයාගේ ශරීරය යථා තත්ත්වයට ගන්න එයා කරපු බ්‍රීතින් ස්ටයිල් එකට රිකවරි බ්‍රීතින් කියලා කියනවා. හොඳයි දැන් කතා කරමු මේ බ්‍රීතින් ස්ටයිල් වර්ග මොනවද කියලා. දැනට බ්‍රීතින් ස්ටයිල් 14ක් බලන්න පුළුවන්. මේ හැම එකක්ම නිර්මාණය වෙන්නේ සන් බ්‍රීතින් කියන එකෙන්. ඒකෙන් කැඩිලා ආපු තවත් ප්‍රධාන ස්ටයිල් 6ක් තියෙනවා. ඒ තමයි වෝටර්, මූන්, ෆ්ලේම්, තණ්ඩර්, ස්ටෝන් සහ වින්ඩ්. මේව වලින් නිර්මාණය වුණ තවත් ස්ටයිල් කිහිපයක් තියෙනවා. වෝටර් එකෙන් ෆ්ලවර් සහ සර්පෙන්ට්. මේකේ ෆ්ලවර් කියන එකෙන් කැඩිලා ආපු එකක් තමයි ඉන්සෙක්ට්. ෆ්ලේම් එකෙන් ආව ලව්, තණ්ඩේකින් කැඩිලා ආව සවුන්ඩ් සහ වින් කියන එකෙන් නිර්මාණය වුණා බීස් සහ මිස්ට් කියන බ්‍රීතින් ස්ටයිල් දෙක. ඉතින් සන් බ්‍රීතින් ස්ටයිල් එක යූස් කරපු අය විදිහට යුරිචි, සුමියෝෂි, ටන්ජිරෝ සහ ෆ්ලේම් යූසර් කෙනෙක් විදිහට රෙන්ගෝකෝ ෆැමිලි එක බලන්න පුළුවන්. තණ්ඩේ ස්ටයිල් එක යූස් කරපු කෙනෙක් විදිහට අපිට මේ කතාවේ බලන්න පුළුවන් වෙනවා සෙනිට්සු. ඒ වගේම වින් යූසර් කෙනෙක් තමයි සෙනෙමි. වෝටර් යූසර් කෙනෙක් ටන්ජිරෝ, සකොන්ජි, ටොමියකෝ. මූන් යූසර් කෙනෙක් තමයි කොකුෂිබා. මෙයා තමයි දැනට 12 මූන්ස් ලගේ හොඳම ඩීමන් වෙන්නේ. ඉතින් ස්ටෝන් යූසර් කෙනෙක් තමයි ගියෝමි. ෆ්ලවර් බ්‍රීතින් යූසර් කෙනෙක් විදිහට කණායි, කනෝ. ඉන්සෙක්ට් යූසර් කෙනෙක් විදිහට ෂිනෝබු. සර්පන්ට් යූසර් කෙනෙක් විදිහට ඔබොනායි සහ බීස්ට් බ්‍රීතින් යූසර් කෙනෙක් විදිහට ඉනස්කු හඳුන්වන්න පුළුවන්. හොඳයි ඉතින් මේවා තමයි බ්‍රීතින් ස්ටයිල් ගැන සරලව. ඉතින් මේ බ්‍රීතින් ස්ටයිල් 14 ගැන පොඩි පොඩි විස්තර තියෙනවා. ඉතින් ඉස්සරහට මම ඒවා ෂෝට් වීඩියෝස් විදිහටත් අරගෙන එන්නම්. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ වලින් ඉස්සරහට ආපහු හම්බ වෙමු.